ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. Darling, 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 darling. මේ darling මම අනේ ස්පාඤ්ඤ ඔම්ලට් එකක් හැදුවා. එන්න යන්න කෝණ්‍ය වලින් කන්න. අනේ මේ ඔම්ලට් එකක් බැරි නම් හැම්ලට් එකක් හරි හදා ගන්නවා. අනේ ඉන්නකෝ කම්මැලි ඇරලා පැටියෝ කන්න. මල කරදරේ මට ලස්සන හීනියක් දකින්නවත් නැහැ. ඉතින් පැටියෝ ඔයා හීනෙන් දකින්නෙත් මාවමනේ බබෝ. හැබැයි ඉන්න කෙනා මට හීනෙන් දකින්න පිස්සුද? ඔයන හීනෙන් කවුද දැක්කේ? මල හිරිපසිනා සැන්දේ යාමි. ප්‍රීම්ගේ අත අල්ලගෙන සුදුසුදු පෙනරැලි පාගමින් ඉදිරියට ඇදී ගියා. ඔය පෙනන්සේ මං හිටියේ නැද්ද? හිටියද කියලා නිච්චියක් නැහැ. හැබැයි ඔයා වගේ තඩි තල් මහෙක් නම් ගොඩ ගහලා හිටියා. මෙන්න විශේෂ නිවේදනයක්. පාර්ලිමේන්තු මන්ත්‍රී ජයසූරිය මහතා මැරකලියක් විසින් ඝාතනය කර ඇත. එපමණක් නොව මෙතෙක් ඔහුගේ මලසිරුර සොයාගෙන නැති නිසා එයද ඒ මැරකල්ලිය සංගවා හෝ විනාශ කර ඇති බව පොලිසිය පවසා සිටි. මේ පිළිබඳව මහජනතාවගේ සහයෝගය පොලිසිය බලාපොරොත්තු වෙයි. ඔය රාජසූරිය පදිංචිලා හිටිය අපේ ගෙවල් පැත්තේ. මොන ඒකට මල්ලක් දන්නේ? ඩාලින්, දේශපාලඥෙක් හෝ සාමාන්‍ය මිනිස්සෙක් හෝ තඩි තල්මහෙක් හෝ මරන්න හේතු කාරණා අවශ්‍ය නැහැ. මේ නිහල් මට හරි තේටි බහයි. මම මේ බඩුවගේ ගන්න කඩ යන ගමන් මං තේකොළ 250ක් තරන් ඉන්න. මොකද මේ ගෝණි නැතුව කරේ නගින්න හදන්නේ? ඈ? මේ මාලි. මාලි? මලකඳක්. මලකඳක්? කවුද? ආනේ දෙයියනේ මේ රාජසූරිය මන්ත්‍රීතුමාගේ මලකඳ. කොටා රෝඩ් ඉන්නවත් දන්නේ ඉදර. රත්නේ මේ මදුරේ මංජුත් එක ඒගොල්ලේ අයියලා ගෙදර ගියා. මං තනියම ගෙදර. මේ ළඟ කඩේක වීඩියෝ ෆිල්ම්ස් ටිකක් හම්බුණා. කම්මැලි කමයන්ටත් එක වරෙන් කිව්වා බලන්න. ඕකේ එන්න මොනේ කට ඕකේ මාලි මොකක්ද නේ අපි මේකට කරන්නේ? අනේ දන්නේ නිහල් මෙච්චර කාලයක් මලමිණියක් අපි ගෙදරට ඇවිල්ලා නැහනේ. ඉතින් මමත් දන්නේ මොනව කරන්නද කියලා. මං කියන්නද? අපි මේක පොලිසියට කියමුද? හා පොලිසියට කියමු. එතකොට එල්ලුම් ගහට යන්න උනත් ඔයාටනේ යන්න වෙන්නේ. සමාවෙන්ද මං ආපේක වාට බාධාවත්ද? බාධාවක් තමයි යනවා. මට කරුණා කළ මාලි මුණක සෙන්න පුළුවන්. මාලි මං ආපේක ඔයාට බාධාවත්ද? ප්‍රේම් මේ වෙලාවේ ඔයා ආපු එක නම් ඇත්තටම බාධාවක්. ඔයා දැන් ගිල පස්සෙන්ද? සමාවෙන්ද මං ඉන්නේ ඔයාට කරදරයක්ද? දැන් ওই සුද්ධ සිංහලෙන් කිව්වේ ඒක තමයි මෙතන යනවා යන්න. එහෙමනම් මං මෙහෙම යෝජනාවක් කරන්නද? මොකක්ද? මම මෙතන නැහැ කියලා ඔයගොල්ලෝ හිතාගන්න බැරිද? පම්පුසේ යනවා ওই. එතකොට අපිට එහෙමවත් හිතාගන්න ඕනේ නැහනේ. සමාවෙන්න මං ආයෙත් යනවා ওই. සර්ට හොඳටම විශ්වාසද රාජසූරිය මන්ත්‍රීතුමා මැරුණා කියලා? මොකද මිනිහා හෙන රාජ තෛලය දාපු සූර්යයන් දාන් හිටියද? වෙඩිපාරවල් පහක් වුණ වදින්න. මම මේ කල්පනා කරන්නේ රාජසූරියගේ මිනිහා දැන් කොහෙද කියලා. හැබැයි පොලිසිය හිතන් ඉන්නේ මේක ත්‍රස්තවාදී කල්ලියගේ වැඩක් කියලා. ඇයිසී ජයසූරිය මන්ත්‍රීතුමාගේ මිනිහ හොයාගන්න ලැබුණොත් අපිට ගජවාසියක් වෙන්නේ. ඈ ආණ්ඩුවත් එක්ක හොඳ ගනුදෙනුවක් කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඒක නෙල්ල. ඔන්න මාලි
කකුල් දෙකට රේසර් රෝද සීලා බැඳා. දැන් පාරට ගෙනihin තල්ලු කරලා දාන්න විතරයි තියෙන්නේ. ඔයාලා හිටපු ගම හොඳ බ්‍රේන් වේව්ස් නෙන්නේ. මොකද ඒ? පොලිසියෙන්. පොලිසියෙන්. සකල පුජන් කොට කලිසන්. ගෝවේ 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 ගැනු පරාදයි ක්වෙන්කන් 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 ක්වෙන් රූපේ මහද විනායයි බඩු හැ බඩු අයියෝ ඔයා පරක්කු වෙනකොට මං හිතුවා ට්‍රැෆික් රෝඩ් එකක් ආවත් දන්නේ නැහැ කියලා මොකද ඒ රෝඩ් එක කොටා රෝඩ් මේස කොලප්පම් කරන්න එපා මම විසුද හැමදේසම කොලප්පම් කරන්න එපා හරි මේ දවස්වල දනු මණ්ඩර එකකින් ආවත් කොයි පාරෙත් ඔය ජෑම් එක තියෙනවා මොකද ඒ ජෑම් එක ට්‍රැෆික් ජෑම් එක ආ මේ බොහොම අමාරුයි හොයාගත්තේ මේක ghost බයි හිතෙනවා එතකොට මේක මේ දවස්වල මේ ඔස්කා සම්මාන ගත්ත එකක් ඇමරිකන් බියුටි බයි හිතෙන්නේ නැහැ එතකොට සවි එකක් තියෙනවා නේද මේක ඔම්බි ලැජ්ජ මේ කවුද? ඒ මගේ සැමියා. එතකොට මෙයා කවුද? මේ එයාගේ බිරිඳ. එතකොට ඔයා කවුද? මම මෙයාගේ වයිෆ්. මේ මට නිකන් තෝන්තු ආවයි වගේ වතු ටිකක් දෙන්න බැරිද? අන්න කියලා එළියෙන් බොන්න පුළුවන්ද? එළියෙන්? ඔව්. හා. සර් මොකද ආපහු? ආපහු ආවේ මේ ඔයගේ වයිෆ්ව බලලා යන්න. එයා ගියා. කොහෙද ගියේ? එයා කොහෙද කියලා කිව්වේ? ආ කියන්න කොහොම ගියා? එයා කියන්නේ. එතකොට අර කවුද? ඒ මේ මගේ බිරිඳ. ආ එතකොට මෙයා කවුද? එයාගේ සැමියා. එතකොට ඔහේ කවුද? මං මෙයාගේ හස්බන්ඩ්. ඒයෝ සහක්කි මාව නිකන් කරකවෙනවා වගේ දැන්වත් වතුර ටිකක් දෙනවා කො. මේ වතුර කපලා. අනේ වතුරත් කපලාද? මේ අර එහා ගෙදර ප්‍රේමචන්ද කියලා ඉන්න හරි කරුණාවන්ත මනුස්සයා. එයා ළඟ ඕන තරම් වතුර තියෙනවා සර්. එයාගෙන් වතුර ටිකක් ඉල්ල ගන්න. එහෙන් නේ. හා. අයිෂි මට හිතෙන්නේ මිනිය තියෙනවනම් තියෙනවන ෂුවර් එකට මේ ගෙදර කියලා. තමුසු කොහොමද එහෙම හිතන්නේ? එහෙම හිතන්නේද? ඇයි තමුසු රහස් පරීක්ෂක කතා කියවල නැද්ද? රහස් පරීක්ෂාට හිටපු ගමන් එහෙම ඉවක් දැනෙනවා. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද දන්නවද? හන්ච් කියලා. හයි නිලු. හලෝ ලාලි. කොහෙද මියා වෙලාවි? රෝද හයිකලානේ තියෙන්නේ පාරට දාලා තල්ලු කරලා හරිම අර බලන්න කවුරු ඉන්නවද කියලා නෑ නෑ තල්ලු හරි අපි ගෙටින් ගහමු හෙලෝ එහනේ උදයි වැඩේ ඈ වීල වැඩුණයි කියලා තමන්ගේ මිනිහව ගෙයින් එලියට දාන රටක් තියෙනවද? සෝරි. හ්ම් සෝරි. මෙන්න මෙයා බාර ගන්න. සෝරි. හරි. මෙන්න මේ වරෙන් බා. රත්නේ පොසේ මාලියේ ගෙදර මොකක් හරි කලබලයක්. මට පෙන්නේ නිහාලයා, ශකිබ් අයියා මාල්ටි හිරිහෙර කරනවා වගේ. කොයි මිනිහද සර් තමන්ගේ භාර්යාවට හිරිහෙර නොකරන්නේ? ඒ වාට රත්නේ මං එහෙම හිරිහෙර කරනවද? ඒක ඉතින් මధుරි නෝඩගෙන්ම අහලා බලන්න ඕනේ. මధుරි? මధుරි නෙමෙයි මං කිව්වේ මාලි ගැන. හරි ඉතින් මාලිට උනස්ස කොච්චර හිරිහෙර කරනවද? ඒක හිරිහෙරයක්ද? ඒක ආදරේ. හෙලෝ. හලෝ මිස්ටර් ඔරම්පාත් මොර ගෙඩි. මම මෙයාගේ මිස්ටර් නිහල් හම්බෙන්න කියලා. මේ ඔයගොල්ලෝ අලුත් වැඩක් කරන්න යනවානේ. ඔව් නිහල්. මං අලුත් ෆිල්ම් එකක් කරනවා. ඒකේ නිලියගේ රෝල් එකක් තියෙනවා. ඉතින් මම නිලියක් නෙවෙයිනේ සුදු. අයියෝ
ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක්ට නිලියෙක් නළුවෙක් කරන්නත් පුළුවන් නළුවෙක් නිලියෙක් කරන්නත් පුළුවන් ඔයාට තියෙන්නේ මේකප් දාලා කොස්ටියුම් දාලා පැත්ත වෙලා පාටිය වාඩිලා ඉන්න එක හෙල්ලන්නපා හැංගෙන්න හදන්න එපා කවුරුවත් ඔය මට කොකා පෙන්වන්න හැදුවනේ මේ ගේ ඇතුලේ මිනිහක් මරලා හංගගෙන ඉන්නවා මම දැන් මේ මුළු ගේම සර්ච් කරනවා ඊට පස්සේ ඔහේ වත්තරම් කොට ගන්නවා සර්ච් වොරන්ට් එකක් තියෙනවා ඉන්ස්පෙක්ටර් ගේ පරීක්ෂා කරන්න සර්ච් වොරන්ට් සර්ච් වොරන්ට් මම ඒක නේ වොරන්ට් එකක් තියෙනවා අපි වත්තරම් කොට ගන්න ඒකත් නේ එහෙනම් මේ අපිට වද නොදී ඉන්ස්පෙක්ටර් මෙතනින් get out get out ඔන්න බලන්න සර් දැන් අර එන්නේ එන්නේ කොල්ලා කොල් බලන්න කුගේ ලස්සන අර කොල් ලේන්ස් වරන් ඔන්න මුණ පිය දානවා අතේ තියෙනවා නේද මල් පොකුරක් මේ මල් පොකුර ඇතුලේ තියෙනවා කිනිසක් මොකද කොල්ලා නින්ජනේ නින්ජ කරාටි කාරයා අන්න බලන්න සර් දැන් අර එන්නේ පාර දිගේ කෙල්ල ඒ කෙල්ල ඔව් ඔව් මට පේනවනේ ආ ඔය ඒක දිහාට වෙන්නකෝ ඔව් මටත් පේනවා මටත් පේනවා හැබැයි මේ පීස් එක මරුස පීස් එක හොඳයි බලන්නකෝ පැහැදිලි ඈ අන්න දැන් ඒ කෙල්ල ආවා ඔව් දැන් ඒව දෙන්න උතන බංකුව ළඟ ඉඳන අන්න කතා කරනවා අර කතා කරන්නේ ඔන්න බලන්න සර් දැන් එන්නේ ඊළඟට අර දුස්සයා සරයා කිව්වා මේක මට පේනවා නිහඬව හිටපන් ඈ දැන් හොඳ පීස් එක පැහැදිලි පැහැදිලි අන්න බලන්න දැන් ඒ දුස්සයා ආවා ඔන්න දැන් දුස්සයා පේනවා නේද නපුරු පාට ඔන්න බලන්න සර් දැන් තව ටික දෙන්න රණ්ඩු කරගන්න යන්නේ අන්න බලන්න සර් වුණ දෙන්න පොරගනවා කොහොම අර අර අතන ඉන්නේ අම්මේ අයිය අර වුණ උන්ට තරහ ගියාම කිඹුල්ලු වගේ අර කො නෑනේ නෑ නෑ ටීවී එකේ නෙමෙයි අර ස්ටෑන්ඩ් එක යට අර ටීවී ස්ටෑන්ඩ් එක යට කට කට කන්න ඉතින් ඉතින් ඉතපරි බලන්නේ හරි මැච් බලනවා වගේ කොහොමද ඉන්නේ මම අතට ඇටුවා කවුද? අනේ සර් සර් අතාරින්න. සර් අතාරින්න දොස්තරන් කරන්න එපා. කවුද? නිහල් කොහොමද නිහල් මේ මලමිණි අපේ ගෙදරට ආවේ? මලමිණි කොහොමද දාලින් එන්නේ? කවුරු හරි මේක දාලා යන්නද? නිහල් මට ටොප් අයිඩියා එකක් ආවා. මුස්ලා වීඩියෝ බලන්න නේද මට දෙන්නේ? ඒ බලන්න. අපේ ලෝ බලන්න බලන්න. මිනිහ හම්බ වෙච්ච ගමන්ම අපිට ගෙනල්ලෝ හරි 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 ඉතින් අපි මිනි ආම්බෙච්ච ගම එම්බම් කළාම ගෑන දෙන්නම්කෝ උඩ බලගෙන හරිද හරි හරි යම්බා සේ සේ මල් පොකුරකුත් මිනි අතර දෙමුකෝ කරේ බාන දොස්තර අම්මේ අන්තර දෙ අන්න සර් අරුන් දෙන්න ගහ ගන්නවා යකෝ හරිද? හරියන්තං ඒ කරදරෙන් හරි. ආ මංගල ගෙදරයක්. මේ මට හිතෙනවා මාලි යූම් පිහුම් කෝස් එකට අමතරව මිනි කෝස් එකකුත් කරොත් ඩිග්‍රියක් ගහගන්න පුළුවන්. අනේ මේ කටවගෙන එනවා යන්න. මෙන්න විශේෂ නිවේදනයක්. ඝාතනය කළ ජයසූරිය මන්ත්‍රීතුමාගේ දේහය තවමත් සොයාගෙන නැත. එය සොයාගෙන කෙනෙකුට හෝ සොයා ගැනීමට හෝඩුවාවක් දෙන අයෙකුට හෝ ලක්ෂ 10ක තිලනයක් දීමට රජය තීරණය කර ඇත. ආපහු ගිහින් අරන් එමු. අර නිවේදනයේ හැටියට මිනිහ අපිට හම්බුණා නම් කොහොමද? ඒ උනාට අර මදාවියෝ දෙන්නගෙන් බේරෙන්න බැරි වෙයි. මම බලන්න. බැලුවා කාලෙකට පාසේ මලමිනියක් අපගේ ඇඟට වැටුණා
කාලකට පාසේ නංග 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 ඉන්නවද නෑ මාලි ඔගොල්ලෝ මොකද මෙතන කරන්නේ අපි මේ ආදරෙන් ලව් කරනවා. ඇයි ඒක වැරද්දක්ද? හරි. හොඳ කලේ නාදා පයක මඬ මිනි පෑගේ මොකද සර් මේ මලමිනියට පවුඩර් ගන්නෙ? රත්නේ ලක්ෂ 10ක් හම්බ වෙනවා නම් පවුඩර් විතරක් නෙමෙයි මම මෙයාගේ දතුන් මතිනවා. ඊ කියන්නේ ඊ කියන්නේ ඊ අපිට උඹලා බොරු කරන්න දන්නේ නැපා හරිද? අපි දන්නවා. උඹලා හොයන්නේ මිනිය. මේ තියෙන්නේ මිනිය අඩිපාරම. ඔයි. අඩිපාරවල් තියෙන මලමිනිය ඇවිදිනවද? හරි මල්ලි. දැන් මේක මිනියක් හරි මිනිහෙක් හරි අපි මේ අඩි සටහන් ඔස්සේ ෆලෝ කරමින් ෆලෝ කරමු. නේ. මල්ලි එන්න. එන්න මේ පිය සටහන් ෆලෝ කරන්න. 1 2 3 4 5 හරි 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 බොසාගේ තේකට දාපු නිදිපෙති ගානට වැඩ කළා මොකද පේන්නේ නේ බා පේන්නේ යයි අතුර තියෙද්දි කොට අතුර අරන් බලන්නකෝ කවුද ඇවිල්ලා මේ වැඩ කරමුද ඔව් අපි ඒත් කල්පනා කළා මොකද මිනිය බාර ගන්න මෙච්චර පරක්කු කියලා. මෙන්න 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 ගන්න ගන්න ගන්න. මේ බාර ගන්න නේද? ඒ පරිස්සමෙන් ගන්න. අනේ රිදේ රිදේ. මිනිය බාර ගන්න යන්න. අර යන්න. හරි. පරිස්සමෙන්. මේ. අපි බලාගෙන කටු ඇනගෙන ලේ පෙරාගෙන අපි දෙන්න ගියා මිනිය හොයාගෙන මිනිය එතන නෑනේ මගේ ළඟ ඔරිජිනල් මිනිය තියෙනවා අර කර්ණිය දෙන්න ඇවිල්ලා මිනිය කියලා හිතාගෙන අරන් ගියේ අපේ බොස් කොඩිතුවක් වුණා ඉන්න රත්නේ ඔය ඔරිජිනල් මිනිය ගේන්න අනේ වස්තුවේ ඇයි අපිව දාලා ගියේ අනේ බලන්නකො බොස් මං හැමතැනම හෙව්වා මිනිය නෑනේ කු මංගොල කන දැන් කියේ කියේ මංගොල්ල කන්නේ නේ මම නෙමෙයි මම මංගොල්ල කන අරගොල්ලෝ කක්කව් අරගොල්ලෝ අයියෝ එන්නේ මන්ත්‍රීතුමා හලෝ ඉන්ස්පෙක්ටර් මම මේ ආවේ අපේ රාජසූරිය මන්ත්‍රීතුමාගේ මිනිය බලන්න තව ටිකකින් ගේනවා මෙහාට ඇයි මන්ත්‍රීතුමා මම හේ ඉන්නවා ඔය හේ මාව මරන්න හැදුවට ඔය හේට එක් කරන්න බැරි වුණා ඔතන නිකන් අඳුන් කුඳුන් වෙලා වගේ. ඔයේ මාව මරන්න හැදුවා කියන එකට හොඳම සාක්ෂිය තමයි ඔයගෙම සෙක්‍රටරි. එයා ඔයගෙ සෙක්‍රටරි වුණාට දැන් මාව බඳින්න එන්ගේජ් වෙලා ඉන්නේ. ඔව්.
මේ මන්ත්‍රීතුමා තමයි රාජසූරිය මන්ත්‍රීතුමා මරන්න හැදුවේ. ඒ කියන්නේ අපිට වමනා කරන්න මිනිහා කෙලින්ම පොලිසියට ඇවිල්ලා තියෙනවා. නෑ ඉන්ස්පෙක්ටර් මේක මහා මඩ ගහින්නක්. මගේ දේශපාලන විරුද්ධවාදීන්ගේ වැඩක් මේක. හරි අපි ඒවා බලාගමු උසාවියේදී. අපි ඔයයින්ද ගොඩෝ දුක් වින්දා. හැත්තද? එහෙනම් මං ඒකට තෑග්ගක් වශයෙන් ලක්ෂ 3ක් ඕගොල්ලන්ට දෙන්නම්. මැරිලා. සල්ලි දීලා මන්නේ මැරෙන්න තිබුණේ.